අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි අපි මේ වෙලාවට වෙනදා හමුවන්නේ සජීව ලෙස නොවේ ඔබව ඔබේ නිවසේට ගොඩවන්නේ පටිගත කළ වැඩසටහනක් ලෙස අද අප සජීව ලෙස ඔබව ආමන්ත්‍රණය කරන්න වාසනාවන්ත වී තිබෙනවා මම හිතන්නේ මේ මොහොත රටේ දේශපාලනික වශයෙන් ඉතාම තීරණාත්මක අවස්ථාවක් ඔබ දන්නවා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට පෙත්සම් 12ක් ගොනු වී තිබෙනවා 7ක් හෝ 8ක් විභාගයට ගැනුණා හෙට නීතිපතිවරයාගේ අදහස ශ්‍රේෂ්ඨාධිකරණය වියමු කිරීමට නියමිතයි ඒ සමගම පාර්ලිමේන්තු විසිරුවා හැරීම කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදයට හා අඩුකම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන සම්බන්ධයෙන් රටේ උත්තරීතර නීතිය නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතයේ ප්‍රකාශයට පත් කරන්න නියමිතයි මේ අතර වාරයේදී රටේ විධායකය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාදායකය මේවන විට බල ශූන්‍ය වී තිබෙනවා නැත්නම් විසිරුවා හැර තිබෙනවා ඒ සමගම අධිකරණයේ ක්‍රියාත්මක වී තිබෙනවා මේ කුළුණු තුන තුන තමයි රටේ ආණ්ඩුව පිහිටා තිබෙන්නේ ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුව අපි රටේ දේශපාලන ගැන කතා කරමු අපි අද වැඩසටහනේදී ඇත්තටම විවේචන විචාර සිදුවෙච්ච දේ සිදුවන දේට වඩා දැන් සිදු වෙමින් පවතින දේ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා මම දන්නවා ඔබ හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නේ එළමෙන මොහොතේ එළමෙන පැයේ කුමක්ද සිදුවන්නට යන්නේ මොකද අපේ ජන ජීවිතේට ඍජු හෝ වක්‍රව මේ දේශපාලන ගන්න තියෙන තියෙන බලපාන නිසා අයිබෝන් මගේ ආරාධිතයන් දෙදෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා හැමෝම දන්නවා මම හිතන්නේ රූපවාහිනියට හෝ සමාජයට එතරම් අලුත් මුහුණු නොවේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයා පුරවැසි බලය මේ සමාජ බලපෑම් කණ්ඩායමක් නියෝජනය කළා ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කීර්ති තෙන්නකෝන් ඔහු සමාජ ක්‍රියාදරයෙක් දේශපාලනය පිළිබඳව අතැඹුලක්සේ ශ්‍රී ලංකාව පිළිබඳ හොඳින් දන්න කෙනෙක් හැබැයි ඔහු රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරන කැෆේ සංවිධානය මේ සෑම ආකාරයකටම මේ දෙදෙනාම රටේ හොඳ දේශපාලන සත්වයන් දෙන්න. ඒ නිසා අපිට පුළුවන් බොහොම විවෘතව මේ පිළිබඳව කතා කරන්න. කීර්ති ඇත්තටම තිලංග සුමතිපාල මහත්මයා අද හවස පැවති වැඩසටහනකදී කිව්වා මේ ගත වෙන පැය 24 හරිම රටට තීරණාත්මකයි. තව වැදගත් තීරණ තුන්දු කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඔබ කොහොමද මෙතනට ප්‍රවේශෙන්නේ? මම හිතන්නේ මුළු රටම බලාගෙන ඉන්නවා මේ මොකක්ද මේ ඇතිවෙච්ච වියවුලේ අවසාන ප්‍රතිඵලය මොන විදිහේ දෙයක් වෙයිද කියලා. ඒ අතින් බලනකොට ශ්‍රේෂ්ඨාධිකරණය හෙට හෝ අනිද්දා හෝ ඉදිරි දින පහ තුල අනිවාර්යයෙන්ම යම්කිසි තීන්දුවක් ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. ඒ තීන්දුව දිහා මුළු ලංකාවම බලාගෙන ඉන්න බව ඉතාමත්ම තීරණාත්මකයි. අනෙක් පැත්තට තිලංග සුමතිපාල මහත්මයා මම හිතන්නේ මේ කතාව කිව්වේ ඔවුන්ගේ පක්ෂය පිළිබඳව මේ පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒ කණ්ඩායම් පිළිබඳව කරපු හැඳින්වීමකදී කියලා තමයි මට තේරුම් ගියේ. ඔවුනුත් උත්සාහ කරනවා ඔවුන් ඉතාම වේගෙන් දේශපාලන මැතිවරණ ව්‍යාපාරයට දේශපාලන ව්‍යාපාරයේ මැතිවරණ ව්‍යාපාරයක් බවට පත් කරගන්නට කටයුතු කරමින් තිබෙනවා. ඔවුන් සන්ධානයක් හදන්නට යන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. දේශපාලන පක්ෂ 11ක් ඉන්නවා කියලා කියනවා මේ ඔවුන්ම කිව්ව කතාව මම කියන්නේ අනිත් පැත්තට. ඒ අනුව ඉතාමත්ම පැහැදිලි ලංකාව ඉදිරි සති කීපය තුළ මැතිවරණ පැත්තට යොමු වෙන තත්ත්වයක් තියෙනවා. ලංකාවේ ජනවාරි 8න් පස්සේ එක මැතිවරණයයි තිබ්බේ පළත් මේ පාර්ලිමේන්තු මැතිවරණයට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පැවතිය යුතු මැතිවරණයක් බවට පත් වුණා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙකහමාරක් කල් ගියා. ඒ මැතිවරණය ආණ්ඩුව කැමැත්තෙන් දුන්න මැතිවරණයක් නෙවෙයි. මැතිවරණ කොමිසම මැතිවරණ නිරීක්ෂකයෝ අධිකරණයට ගිහිල්ලා බලහත්කාරයෙන් ලබා ගත්ත මැතිවරණයක්. ඊට පස්සේ පහුගිය මාස 14 පළාත් සභා මැතිවරණයේ ඉතාමත්ම සූක්ෂම විත ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලැජ්ජ නැති විදිහට උල්ලංඝනය කරලා අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා කථානායකවරයා 3 දෙනා එක එක සැරේට සතියෙන් සතියට මාසෙන් මාසෙට මේ මාස 14 තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තමයි ඔය මේ මාස 14ක් පළාත් සභා මැතිවරණය කල් දමා ගත්තේ. ඒ ඔක්කොගේම අවසානයේ දැන් අපිට පේනවා අද මේ පක්ෂයේ ඔය කියන පැක්ත විතරක් නෙවෙයි සජ්ජාතික පක්ෂයත් ගමට ගිහිල්ලා දිස්ත්‍රික්කවල මේ අරලිගහ මන්දිරේ හිටපු කට්ටිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කළා තියෙනවා. ඉතාමත්ම පැහැදිලි මැතිවරණයක් නිශ්චිතවම ඉදිරියේදී දකින්න පුළුවන්. කීර්තිට අනුවත් සාමාන්‍යයෙන් බහුතර ජනතාවට අනුවත් දෙනුම් තෙරුම් තියන අයට අනුව මෙතන කවුරුත් මේ උපාසක මහත්තුරු නැහැ. ඒ කියන්නේ හැමෝම තමන්ට බලය ලැබිච්ච වෙලාවක මේ ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කළා. තමන්ට අවශ්‍ය විදිහට අයිතිවාසික බලය පාවිච්චි කරා. පහුගිය මාස 14 අපි දැක්කා නායකවරයා
අගමැතිවර ජනාධිපතිවර හැමෝටම පොදුයි මේ කාරණා. ඔබ එකඟද මේ කාරණාවත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් හැටියට මාචා? මේමයි දැන් අපි විශේෂයෙන්ම මේ අර්බුදය අපිට දැනෙන අර්බුදය විශේෂයෙන්ම ආරම්භ වන්නේ ජනාධිපතිවරයා විසින් 26 වෙනිදා රාත්‍රියේ කරපු ගැසට් නිවේදනයත් සමග ඒකම අග්‍රාමාත්‍යවරයාට යවපු ලිපියත් සමග. ඉතින් ඒකම තව ඒ කණ්ඩායම විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ සන්ධානයේ හිටපු හය ප්‍රතික්ෂේප කරපු විවේචනය කරපු ඒ පාලනය පෙරලා දාපු ඒ ප්‍රධාන සංකේතයටම නැවත අඬ ගහලා අගමැතිකම දෙනවා. ඒකද අගමැතිකම දෙන එකද නැද්ද කියන එකට වඩා අපිට ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ ඒ කරපු ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ජනාධිපතිව වැරදි. ජනාධිපතිවරයාට ප්‍රශ්න තියෙනවා නම් ජනාධිපති මේක සෙල්ලංගයක් නෙමෙයිනේ. මේක පාර්ලිමේන්තුව රට දේශපාලනය. එතකොට කැබිනට් තියෙනවා අවස්ථාවක් තියෙනවා කැඳවන්න පුළුවන් තමාගේ අයව කැඳවලා කියන්න පුළුවන් මට මෙහෙම මේ විදිහට කටයුතු කරගෙන යන්න බෑ. ඒ නිසා මේ වගේ වෙනසක් අවශ්‍යයි. මොකක් හරි එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ මේ වෙනස කරලා දෙන්න. ඉතින් ඒ සඳහා තල්ලු කරන්නේ නැතුව ඒ විවේචනය එතන ඇති කරගන්නේ නැතුව හදිසියෙම සන්ධානයේ කොටසක් ඉවත් වුණාය කියලා ඒකෙන් ආණ්ඩුවක් මෙඳ වැටුණා කියලා අලුත් තර්කයක් හදාගෙන ඒක හරහා තමයි මේ කියන්නේ. ඊට පස්සේ එතන ඉඳලම ක්‍රමක්‍රමයෙන් අනීතික ක්‍රියාවලියක තමයි යෙදෙන්නේ. එතකොට අපි දැන් ඔබ අපි හැමෝම දන්නවා සමාජයක කුළුණු හතරක් තියෙනවා ප්‍රධාන කුළුණු හතරක් මත තමයි අපි මේ වර්තමාන සමාජයේ පවතින එකක් ව්‍යවස්ථාදායක විධායක අධිකරණය සහ මාධ්‍ය. ඔබ තව කුළුණක් වැඩි කළා? නෑ ඒ කුළුණ දැන් කාලයක් ඉඳලා තියෙනවා. ඒ විශේෂයෙන්ම දහන්න මිනිස්සු වශයෙන් පස්සේ ඉඳලා මේ කුළුණ මත තමයි අද සමාජයේ පවත්තන්නේ. සමාජයක්ගේ හැරවුම් ලක්ෂ්‍ය වෙනස් කරන්න පුළුවන් මාධ්‍යයට. මිනිසුන් සිතන පතන විදිය වෙනස් කරන්න පුළුවන්. එය විද්‍යුත් මාධ්‍යයට ඉතා ප්‍රබලව පුළුවන්. දැන් සමාජ මාධ්‍යයන් තියෙනවා. ඉස්සර නම් තිබුණේ පත්තර කෝපි කඩේ එතන තමයි මේ මාධ්‍යයන් වැඩ කළේ. නමුත් අද ඊට වඩා ප්‍රබල මාධ්‍යයක් තියෙනවා. එතකොට ඒ හැමෝටම අයිති කාරණා තියෙනවා. සමහර ඒවා ලිඛිත ව්‍යවස්ථාවන් සමහර ඒවා අලිඛිතයි. මාධ්‍යයට අලිඛිතයි. නමුත් මං කියන්නේ ඔව් තර්මක් මා මේ බාධා කරන්න ජනප්‍රිය සංනිවේදකෙක් මට සමහරක් දවඩ බාධා කරන්න තියෙනවා. නමුත් මේ වැඩසටහනේ ආකෘතිය මා බාධා කරන්නේ නැහැ. ගොඩක් අඩුවෙන් කරන්න. මා අහන්නේ අපි ඇටලේ මස් නහර තියෙන බත් පොලොස් කන සාමාන්‍ය මිනිස්යෝනේ. එතකොට ඔබ වැරදි කළ පමණින් කීර්ති වැරදි කරන්න අවශ්‍ය නැහැ. කීර්ති වැරදි කළ පමණින් මම වැරදි කරන්න අවශ්‍ය නැහැ. මේ සමාජයේ අපිට දේශපාලන ඉතිහාසයේ කියවපු අපිට මේක නම් අහම්බයක් නෙවෙයිනේ. මේක ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, කොතලාවල බණ්ඩාරනායක, සමගි ආණ්ඩු, ඊට පස්සේ මේ ගිවිසුම්, මේ ආණ්ඩු ලංකාවේ මේ රේඛාවකට ගත්තොත් මේ වගේ ගේම් මොනතරම් පොලිටිකල් ගේම් ගහලා තියෙනවා. මේ පොලිටිකල් ගේම් නෙමේවා. දැන් මෙතන අපිට මේ කතා කරන්න බෑනේ නිකම් මේ බොහොම ශාස්ත්‍රාලීය තලයේ ඉඳලා. එහෙම නම් අපි යනවා උත්තරීතර එංගලන්තය වගේ, ස්විස්තරලන්තය වගේ, නෝර්වේ වගේ රටකට. කීර්තිමත් මම දැන් මේ නෑ ඒ වුණාට ශාස්ත්‍රාලීය තලයේ කතා කරන්න තහනම් නෑ. තහනම් නෑ. ඒක තමයි. නමුත් මම කියන්නේ අපි කායගතට ලං වෙන්නේ කොතනද? නෑ අපි මේවා විමසිල්ලෙන් බලන්නේ නැති කම තියෙන හදිස්සිය තියෙන ගන්නවා. ඒකෙන් වෙනස් වෙලා යම්කිසි ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදයේ විසින්ම තියෙනවනේ කරුණක් බට දැන් මම ඒකනේ ඔබ ඉවසන්නේ. මට ඉවසන්න ඒ අයිතිය තිබෙද? මොකද ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඔබ මට සම්පූර්ණයෙන් විරුද්ධ වුණාත් ඔබට ඒ ප්‍රකාශ කිරීමේ අයිතිය මම කරු කළ යුතුයි. එමෙන්ම ඔබත් පෙරලා ඔබගේ අදහසට විරුද්ධව මට කතා කිරීමට තියෙන අයිති වෙනින් ඔබ පෙනී සිටිය යුතුයි. අපි දෙන්නගෙන් කවුරු හරි මේ නීතිය කැඩුවොත් එතන ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. නැහැ. ඉතින් ඒක බැරි වුණාම අපි දෙන්නටම එකඟ වෙන්න බැරි වුණාම තවත් තීරකයන්ට එන්න පුළුවන්. නැත්නම් අපි දෙන්නට පුළුවන් අපි දෙන්නට ගැළපෙන තැනක් හොයාගෙන එතන ඉඳලා ඉදිරියට යන්න. නොගැළපෙන දේවල් එසේම තියාගෙන. ඒක තමයි සමාජයක් ගමන් කරන විදිය. දැන් ඒක නොවීම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ඒ තියෙන ඉඩකඩවල් අපිට වැඩ කටයුතු බහුල නිසානේ අපි මේ කට්ටියක් තෝරගෙන මේ කට්ටිය යවන්නේ. නැත්නම් අපිට අපි තුන් දෙනාට පුළුවන් ඔය තනතුරු තුන අරගෙන ඉන්න.
ඔයා ජනාධිපති මම ආගම ඇති මම කතා නැහැ කියලා ඔහම එහෙම ගන්න බෑනේ. මේක යම්කිසි ක්‍රමවේදයක් යාන්ත්‍රණයක් අපි හදාගෙන තියෙනවා. දේශපාලනය කියලා මේ ඒක අපි දන්නව පරපුරුදු දෙයක් කියලා. නමුත් ඒක අපිම හදාගත්ත දෙයක්. මොකද අපිට කාර්යභාරයක් තියෙනවා. බුද්ධිමය ශ්‍රමය වැය කරන්න ඉන්නවා. ශාරීරික ශ්‍රමය වැය කරන්න ඉන්නවා. විවිධයේ දෙක මිශ්‍රණය කරන්න ඉන්නවා. රටක් වෙනුවෙන් වැඩ කරන්න තියෙනවා. ආශාවන් සහිත වැඩ කරන්න ඉන්නවා. ආශාවක් නැතුව වැඩ කරන්න ඉන්නවා. මේ හැමෝටම වැඩ කරද්දී අපි ඒ වැඩ කරද්දී මේ රටක දේශපාලනය මේ භූමි භූ දේශපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා අපි ආයතන හදාගෙන තියෙනවා. ඉතින් ආයතන හදාගෙන තියෙන්නේ යම් යම් නීති රීති පද්ධති මාර්ගවලින්. අපි කීර්ති මහත්මයා දැන් මේකේ හේතු කුකුලද මුලින්ම ආවේ බිත්තරේ දාවට වඩා දැන් මේ රටේ ජනතාව පතපත කියවන ජනතාව 80%කට වැඩි ඉන්න නිසා බොහෝ දෙනා දන්නවා දෙන්න අතර විරසකයක් සිද්ධ වුණා. මේ ප්‍රේමයේ යෝජිත විවාහයක් මේ දෙන්නේ ගියේ ට්‍රැක් දෙකක එලහරකයි මීහරකයි. නිදහස් පක්ෂයේ තිබ්බ ප්‍රතිපත්ති නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ තිබ්බේ. ඒ අයට තිබ්බ පෞද්ගලික ඉදිරිවාදිකම් ඇරියස් තිබ්බා. මෛත්‍රී මහත්තයර පොඩි ලැදියාවන් තියෙන පුළුවන් මහින්ද රාජපක්ෂත් එක්ක, රනිල් මහත්තයර පොඩි ලැදියාවන් තියෙන පුළුවන් TNA එකත් එක්ක. මේවත් ඓතිහාසිකව බලපාපු බොහෝ කාරණාක් තිබෙනවා. නෑ මම එහෙම කියන්නේ නෑ. මම ඔබට එහෙම කියන්නේ. මාන්නේ. දැන් මෙතනින් එහාට අපි කොහොමද කියන්නේ? මම කියන්නේ මේ සිදුවිච්ච තත්වය අතිශය ඛේදජනක තත්වයක්. ඔය 26 වෙනිදා වෙච්ච වැඩේ මොනම ආකාරයකට හෝ සාධාරණීකරණය කරන්න බෑ. එක්සත් ජාතික පාක්ෂික කම්පණයට පත් වෙලා ඉන්නේ. සබන පොදුවේ කාටවත් ඒක එකඟ වෙන්න පුළුවන් කල්ලා. රටේ කොටස සතුට පත් වුණා. ඒකනේ කිරිබත් කෑවේ රත්නේ දැක්කනේ. රෝෂාන් එතන 26 වෙනිදා වෙච්ච දේ ගැන ප්‍රශ්නයක් නිශ්චිතවම තියෙනවා. ඒක නීතිමය ප්‍රශ්නයක්ද සදාචාරාත්මක ප්‍රශ්නයක්ද කියන එක දැන් අධිකරණයේ හමුවට ගිහිල්ලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක ගැන අපි වෙනම ඕන නම් කතා කරමු. හැබැයි මේකේ තුල නරකම දේ මම කියන්නේ මෙතුමා කිව්වා වගේම මේ අගමැතිවරයා වෙනස් කිරීම ගැන මේ ඊයේ පෙරේදා නෙවෙයි උනේ මේ කතාව ගොඩක් කල් වුණා. ඉස්සල්ලාම මේ කතාව තීරණාත්මක විදිහට ආවේ 2018 පෙබරවාරි මාසේ 13 සහ 14 වන. ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණයේ අවසන් වෙලා ප්‍රතිඵල ඇවිල්ලා දවස් දෙකක් තුනක් යනකොට. ජනාධිපතිතුමා කිව්වා කරුණාකර හිබ්බිඳීම සිද්ධ වෙලා ටිකක් කල්. ආ ඒක පෙබරවාරි එක ගොඩක් කල් ඔය දිනසිය වැඩසටහන ඉවර වෙන්නත් ඉස්සල්ලා මං හිතන්නේ චන්ද්‍රගුප්ත ගියා. අගෝස්තු මාසේ ඉස්සල්ලා ඉවර වෙලා වෙච්ච කතාවක් මං හිතන්නේ ඔය ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාව මේ දන්නේ නැහැ. ඔව් කට්ටිය දන්නේ නැහැ. අපි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකට සහ වෙන වෙනම හම්බුණා. ඉතින් මේ ප්‍රශ්න කතා කරා. ඒවා අතීත කතා. ඊ දැන් 2018 මාර්තු පෙබරවාරි 13 14 ත් ඔය විෂය කතා කරා. කතා කරාම ඒ දවස්වල මේ අගමැතිවරයා පත් කිරීම පිළිබඳව විවේචනයක් තිබෙන්නේ නැහැ. මෙහෙම කරන්න පුළුවන් කියන පොදු අදහස තිබ්බා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට විශ්වාස භංගය ගේන්න දවස් 4කට පස්සේ ජනාධිපතිවරයා නම කියපු නැති තවත් බදුල මුරා මේ මොනවාද අපි කියන්නේ ඌව පළාතේ මේ අමතිවරයෙකුට එක්සත් ජාතික පක්ෂයේ මේ අගමැතිකම යෝජනා කරා. එතත් ඔය ව්‍යවස්ථාව ප්‍රශ්නේ ආවේ නැහැ. ඒක මොකද එක්සත් ජාතික පක්ෂය ඇතුළට තමයි කියන්නේ. ඌව පළාතේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ. එක්සත් ජාතික පක්ෂය ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ රංජිත් මද්දුම් බණ්ඩාර නම කිව්වා වුණාද. ඒක ඔක දිගටම ගිය කතාවක්. ඊට පස්සේ පෙබරවාරි දැන් මේ ඔය 26 වෙනිදාට ඉස්සල්ලා සතියේ සජිත් ප්‍රේමදාස මහත්මයාට දුන් යෝජනා කරපු බව මේ ජනාධිපතිවරයා කිව්වා. ඔක අපිත් දන්න කතාවක්. මේ දේශපාලනේ කතා කරන ආශ්‍රය කරන මිනිස්සු ආශ්‍රය කරන දේශපාලන නායකයෝ ආශ්‍රය කරන කට්ටියට මේක දෙයක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා උමට කිව්වා කියලා. එතකොට මේක හංගන්න දෙයක් නෙමෙයි. ඔය කියන කිසි තැනකදී ව්‍යවස්ථා ප්‍රශ්නයකට ඒක කරන්න බෑ කියලා කවුරුත් කිව්වේ නැහැ. අහහ. ඉතාලම පැහැදිලිව කිව්වේ නැහැ කිසිම කෙනෙක්. හරි. දෙවනි කාරණය තමයි මෙතුමා කිව්ව නිවැරදි කාරණය. ඕක මහින්ද රාජපක්ෂ මහත්මයා නොවන කෙනෙකුට පාර්ලිමේන්තුවේ 223න් කෙනෙක් කෙනෙකුට දුන්නා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් හොඳ නැහැ. රනිල් කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයාත් හොඳ නැහැ. ඒ දෙන්නා නැතුව වෙන 222න් කවුරු හරි කෙනෙකුට දුන්නා නම් කතානායකතුමත් එතකොට වෙන පැත්තකනේ ඒ තුන් දෙනාත් එක්ක අයින් කරලා තිබ්බනම් ඔය ප්‍රශ්නය මේ විදිහට කරලියට නොඑන්නට තිබුණායි කියන එක මගේ අදහස. ඒක මගේ පුද්ගලික අදහස. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව මේ පවුලට විරුද්ධව තමයි මේ රටේ මිනිස්සු ජනවාරි 8 වෙනිදා මූලික තේමාව කරගෙන තමයි පවුල් බලය කියන කාරණය තේමා කරගෙන තමයි එළියට බැස්සේ. ඒ යුගයේ සිද්ධ අකටයුතුකම් හිමි. ඒතකොට මෙතන තියෙනවා ජනාධිපතිවරයා වුණ පූර්ණයක් කරන්න දෙන්න මෙතන මැදිහත් වෙන්න ඉඩ දෙන්න. හැබැයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනවරමෙන් කෙනෙක් පත් කරගන්නවා නම් පළාත් පාලන මැතිවරණයේදී මුළු
පාට පක්ෂ හේදල ගිහිල්ලා මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ බයිසිකලේද ත්‍රිවිල් එකද ඔක්කොම දින්නා. දැන් මේක කාටර කියන්න පුළුවන්නේ මහින්ද රාජපක්ෂට මේ රටේ බහුතර ජනබලයක් නැවත පළාත්වල ලෝකයේ ඉතිහාසයේ පුරාම වෙලා තියෙනවානේ හිට්ලර් බලයට පත් උනේ ඡන්දයෙන්. දැන් මේ විදිහට ඇමරිකාවේ දැන් ට්‍රම්ප් එරව දැන් අවුරුදු දෙකක් ගියේ නැහැ ඩෙමොක්‍රටික් පක්ෂය එතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෙනස් වීම සිද්ධ වෙනවා. ඒක 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 ප්‍රජාතන්ත්‍ර දැන් කවුරුත් මහින්ද රාජපක්ෂ මහත්මයා සහ පොහොට්ටුව පක්ෂය සාමාන්‍ය ඉකින් සාපේක්ෂව සාධාරණ ඡන්දයක් නේ තිබ්බේ. ඒ ඡන්දයෙන් බලයට පත්වීම පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් නැහැ. නේ මං කියන්නේ දලතර මෙතන කියන්නේ තියෙනවා මේ ආණ්ඩු අවුරුදු 3ක් තිස්සේ මිනිස්සුන්ට කරපු නැති එකේ පාපේ ගෙවන්නේ. මේ පාපේ ගෙවන්නේ. ඒක රොෂාන් ඔබ මේ පාරවල ලක් වුණා දෙවලන්ට. ඔයි පාපය මේ පාපය ගැන අපිට වෙන කතා කරන්න මේ. මොකද මේ යම් කිසි රාජ කට්ටියක් රාජ මේ ආණ්ඩුවක් පත් කරගන්නේ මහමැතිවරණකින් නිශ්චිත කාලයකට අවුරුදු 5කට හෝ 6කට හෝ තමයි එහෙම ක්‍රමයක් තිබුණේ. ඊට පස්සේ තමයි මේ අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව හතරමාරක් වන්නතුරු නම් අනිවාර්යයෙන් වෙනස් කරන්න බෑ. නමුත් ඒ නිශ්චිත කාලයකට තමයි අවුරුදු 5ක් කාලයකට තමයි පත් කරගත්තේ. එතකොට මේ කාලය පුරා මේ වැඩ කරගෙන යන්න දෙන්න ඕන ආණ්ඩුවලට. ඔව් දැන් ඒක පැත්ත. අනිත් පැත්තෙන් අපිට අයිතිය තියෙනවා සමාජයට සාමාන්‍ය පුද්ගලයන්ට එම රජයේම පාක්ෂිකයන්ට විරුද්ධ පාක්ෂිකයන්ට විවේචන ඕන දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ ඒක කරගෙන යනකොට ඒ විවේචන වලින් හරියන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම ඔවුන් මහඡන්දයේදී ඔවුන්ට අදාළ ඉරණම ලබා ගන්නවා. නමුත් මේ අතරමැද තියෙන ඡන්ද වලින් ඒ එක්තරා විදියකින් ජනතාවගේ විරෝධය ප්‍රකාශ වෙනවා තමයි. ඉතින් ඒකෙන් යමක් ඉගෙන ගන්න ඕන ආණ්ඩුව. නමුත් අපිට කියන්න බෑ ඒක නිසා මේ මහජන ඡන්දයෙන් ගත්තු බලය අවසන් වුණා කියලා. එතකොට කියන්නේ ප්‍රශ්නෙම භාගයක් විතරයි. නේද? දැන් මෙතන ප්‍රශ්නේ වතුරු කෑලි දෙකක් තියෙනවා. මේ ලංකාවේ මාක් ෆර්නැන්ඩෝ නඩු තීන්දුවක් දීලා තියෙනවා මේ පළාත් සභා යුනිවර්සල් ෆ්‍රැන්චයිස් වලට අයිති. එතකොට මේක පාර්ලිමේන්තු මැතිවරණයේදී දාල කාරණාවක් නෙවෙයි. මාස දෙකම අපි ඒ අර ජනවාරි 8 කෙරෙහි විශ්වාසය තිබ්බ මිනිස්සුම 2015 දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ ගිහිල්ලා කරලා මොනාක් හෝටලේදී ජනාධිපතිවරයාට අගමැතිවරයාට කිව්වා පළාත් පාලන මැතිවරණ ඉක්මනට කියලා. ඒක තිබ්බනම් ඒ වෙලාවේ මේ කියන ආණ්ඩුවට ඒ නියෝජිතයන්ට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොයි කාට හරි TN එකට කාට හරි ඒ බලය ඇවිල්ලා ඒක කරගෙන යන්න තියෙනවා. හැබැයි අවුරුදු දෙකමාරක් බලය හින්දා බලයෙන් උමතු වෙලා ඒ වැඩේ කරන්නේ නැතුව හිටියා. එහි ප්‍රතිඵලය අන්තිමට ඡන්දේ තියාගන්න බැරුණා. ඒකේ ප්‍රතිඵලය තමයි බලක් වෙලා ඡන්දේ තියාගන්න. බලයෙන් උමතු වෙලා ඡන්දේ තියාගන්න බැරුණා. ටික දවසක් කලමනාකරණය කරගන්න දෙන්නම ඊට පස්සේ ටික දවසක් යනකොට දෙන්නම අපෝසත් වුණා. දෙන්නම අපෝසත් වුණා. විශේෂයෙන්ම බැඳුම් කර දෙවන බැඳුම් කර වංචාව කරපු ගමම්ම රෙදි බැඳගෙන එළියට යන්න බැරි වුණා එක්සත් ජාතික පාක්ෂිකයන්ට. ඒක හින්දා තමයි ඡන්ද කල් දාන්න පටන් ගත්තේ. එතකොට ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් තිබ්බා. ඔහුට විරුද්ධව පොහොට්ටුව නැගගෙන ආවා. ඔහු තුන්වෙනි බලවේගයේ බවට පත් වුණා. ජනාධිපතිවරයාට ඡන්දෙට මුණ දෙන්න බැරි වෙලත් එකට ආවා. එතකොට මේ දෙක හින්දා තමයි ඡන්ද. නිසි කලට ඡන්ද තිබෙන්නේ නැති ආණ්ඩු තියෙනවා නේද මේ ලංකාවේ. ඔවුන් ඉතාම විනාශකාරී විදිහට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් එනවා පළාත් සභා මැතිවරණය. පළාත් සභා මැතිවරණයට ආපුවම ඡන්ද ක්‍රමයේ වෙනස් කරන්න ඕනේ කියලා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා. ඒක ගෙනාවට පස්සේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේක වැරදි. 3-2 ඕනි ජනමත විචාරණයක් ඕනි කියලා. මොකද්ද කරේ? සතියකට පස්සේ පියස්ස දොරේ කාන්තා නියෝජනය ඇති කරන්න කියලා ඉවරලා ගෙනල්ලා ඉවර වෙලා ඡන්ද කල් දමා ගැනීමේ තත්වයකට පළාත් සභාව ගෙනිච්චා. හරි වෙලාවට පළාත් සභා ඡන්දේ තියෙන එක දෙන්න මෙතන කළේ. ඒක කරේ කවුද? පළවෙනියෙන්ම ජනාධිපතිවරයා. දෙවනියට අගමැතිවරයා දෙන්න එකතු වෙලා කරේ එකතකොට එක බෝට්ටුවේ දෙන්න හිටි. ඒකට පහසුකම් සැලසුවේ මේ වැඩේ කරපු තාලේ වැරදි කියන එක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්න පාර්ලිමේන්තු ක්‍රමය ගැන දන්න සියලු මොකද්ද 3-2 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙනවා මේ ජනමත විචාරණයකට යන්න ඕනි කියලා ඉවරලා ඒ වෙනස් කිරීම සම්බන්ධයි. ඒක බෑ කියලා අයින් කරාම ඒ ටිකම පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් ගේනවා කතානායකත්වය අරගෙන. ඒකට කතානායකවරයා රඟ දක්වපු භූමිකාව ලැජ්ජ. ඒක අපි එදත් කිව්වා අදත් කියනවා. ඊට පස්සේ අපි ඒක කරනකොට කිව්වා මේ කරන්නේ පළාත් සභා ඡන්දේ කල් දාමා ගැනීමට කියලා. එදා ඒ කිව්වා ඉන්න රොෂන් මං කියනවා මට විනාඩියක් දෙන්න. මම මේ කතාව ඉවර කරන්න. පැහැදිලි කරලා ඉවර කරන්න. එදා එතකොට මොකද කිව්වේ? ඒකට කරත් ගහපු ජනතා විමුක්ති ප්‍රමුණ සහ TN එක පාර්ලිමේන්තුව ඇතුළේදී කිව්වා මාර්තු වල ඡන්දේ තියෙනවා. මේක මාස 3යි මාස 4යි මාර්තු වල ඡන්දේ තියෙනවා කිව්වා. මේ මාර්තුව තාම ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ඩිලිමිටේෂන් රිපෝට් එකට ගියා. මාස 2කින් ඩිලිමිටේෂන් රිපෝට් එක දුන්නා කරෝ ජයසූරිය මහත්තයා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවට අනුව හරිනම් මාසිකින් ඔක පාර්ලිමේන්තුවේ වාර සභාගත කරන්න ඕනේ. ඒක කරේ නැහැ මාස දෙකමාරක් යනකොට. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වුණේ නැත්ද? මේක මේ කට්ටිය මාස 14ක් තුල
තුන් දෙනා එකතු වෙලා නියමෙට එකට ඉන්නකොට වැඩේ කරනකොට ඔක හරියි ගැහුවා. දැන් ඒක ගැන කතා කරන්න ඉදා ඉතුරු වෙලා හිටියේ මැතිවරණ නිරීක්ෂකයෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විතරයි. මේ රටේ අඩුම ගානේ පොහට්ටුවවත් කතා කරේ නැහැ. ඒ කට්ටිය දැන් මැයි දින රැලි පෙන්නඳ පොහට්ටුව ආවා මෙහෙට මේ ගෝල්ෆ්ස් පිටණියට 100 ගණන් අරගෙන. හැබැයි ඡන්දේ තියපන් කියලා කියන්න මේ ජන බල වේගය එකතු කරන්නට ඔව් කටයුතු කරේ නැහැ. ඒකේ තීරණාත්මක රොෂාන් ඒකේ තීරණාත්මකම තත්වය තමයි ජනාධිපතිවරයා අර දෙන්න වයින් කරලා ඔහුගේ තියෙන විධායක බලතලය පාවිච්චි කරලා වැරදි විදිහට මම නැවත කියනවා වැරදි විදිහට මේ අගමැතිවරයා අයිති කිරීමේ ක්‍රියාවයි කරා. ඔව් දැන් මම දැන් අපි ඔක්කොම කතා කරනවා මෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. දැන් අවයක පළවෙනි පටන් ගත්ත දවසේ ඉඳන්ම අර කරපු වැඩේ වැරදි කියන කොන්දක් තිබ්බ නැති මිනිස්සුන්ට දැන් ඉටිපන්දම් පත්තු කරන්න වෙලා තියෙනවා. රත වාහන පෙළපාලි යන්න වෙලා තියෙනවා. මම කියනවා ඒ කට්ටියගේ අවස්ථාවට හොඳයි. ඒක හොඳයි. එදා වුණා නම් තවත් හොඳයි මේ වැඩේ මේ විදිහට වෙන්නේ. තේරුණ මහත්මයා ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් දිවිහිමියෙන් පෙනීසෙන ඔබතුමා දැන් මේ කියන චෝදනා සම්බන්ධයෙන් කොහොමද මුහුණ දෙන්නේ මේවට කොහොමද අපි ඩිෆෙන්ඩ් කරන්නේ ඒක පාර්ලිමේන්තුවක් තුල කරන කාර්යයන් වල වැරදි කරාම විරුද්ධ පක්ෂ සහ අනික් සමාජික දීලා තියෙන්නේ ඒගොල්ලන් කතා කරන්න ඕනේ කියන ඒක අනිවාර්යයෙන්ම වාද විවාද කරන්න ඕන අපිට පාර්ලිමේන්තුවට යන්න වෙලාවක් නැහැනේ අපි අපේ වැඩ රස්සාවන් කරන්නේ ඒක නිසා තමයි නියෝජිනාත්‍යයක් දීලා තියෙනවා ඒගොල්ලන් ඒක කතා කරගන්න ඕනේ විපක්ෂයක් තියෙනවා රාජ්‍ය ආණ්ඩු කරන පක්ෂයක් තියෙනවා මේ වාද විවාද හරහා අනික් එක මැතිවරණ වගේ නිරීක්ෂකයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ අදහස් අපිට වඩා වැදගත් මොකද ඔවුන්ගේ නියම කාර්යයක එතකොට මැතිවරණ කොමසාරිස් කාර්යාලයක් තියෙනවා කොමසාරිස් කෙනෙක් ඉන්නවා ඉතින් ඒ ආයතන පිහිටවල තියෙන්නේ ආයතනවල ඒ කාර්යයන් කරන්න ඒවා වරදක් වුණා නම් අනිවාර්යයෙන්ම ප්‍රමාද වීම ප්‍රශ්නයක් තමයි මම අපි කියන්නේ හැම වෙලේම ඡන්ද නියමිත වෙලාවට තියන්න නමුත් මෙතන හැමෝම විවිධාකාරයෙන් එක එක පක්ෂ සුළු පක්ෂ කියනවා අරක කරන්න බෑ ලොකු පක්ෂ කියනවා නෑ එහෙම කරන්න බෑ අපි කාන්තා නියෝජනය කියනකොට අනික් අය කියන කාන්තා විරෝධින් ටික එක කාන්තා නියෝජනය කරන්න බෑ කියලා මං කියනවා ඒක හොඳ දෙයක් කාන්තා නියෝජනය ලබා ගැනීම. මොකද නැත්නම් මේ පුරුෂයෝ ටික නෙමෙයි ඔක්කොම කරන්නේ. දැන් අඩු ගන්න නීතිමය වශයෙන්වත් ඔවුන්ට ඉඩ කඩක් ලබා දීම. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් යාම නෙමෙයි පක්ෂ ලයිස්තුවට ඇතුළත් කිරීම කියන කාන්තා විරෝධීන් ඒක අපේක්ෂාවෙන් බලා සිටිනවා. කාන්තා විරෝධීන්ට ඒක බලා සිටිනවා පුරුෂයන්ගේ මේ පක්ෂ ක්‍රමයක් එන එකක්. නමුත් අපි කියන්නේ ඒ සෑම දෙයක්ම අපි මේ පරණ ඡන්ද ක්‍රමයට අකමැති බව ප්‍රකාශ කරන්නේ. මේ ඡන්ද ක්‍රමය දූෂිතයි. මේ මනාප ක්‍රමය දූෂිතයි. එහෙමත් කියලා අලුත් ඡන්ද ක්‍රමයක් සහිතව අලුත් ව්‍යවස්ථාවක් සහිතව අලුත් සමාජයක් ගොඩනගමු කියන ආපු ගමනේ ඉතුරු බිතුරනේ ඔය තියෙන්නේ. ඉතින් ඒවැයි කතා බහේ තිබුච්ච පරස්පරතා තියෙන්න පුළුවන්. ගැටලු තියෙන්න පුළුවන්. ඒව ප්‍රමාද වෙන්න හේතු තියෙන්න පුළුවන්. ඒවට මට වග උතර බඳින්න බෑ. ඒ පක්ෂ වග උතර බඳී. එතකොට ඒකට ජනතාව මේක කිව්වහම කරන්න පුළුවන් අපිට ඒකට ඡන්දය දෙනව නැද්ද කියන එක. නමුත් දැන් කියනවනේ පළාත් පාලන ඡන්දය තිබිය යුතු කාලය ඇවිල්ලා තියෙනවා. හයක් ඉවරයි. තව තුන් දෙනෙක් ළඟදිම විසුරහරින් නියමිතයි. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරවන්න ඕන. දැන් මේක දන්නේ නැහැ පරණ ක්‍රමයට තියනවද අලුත් ක්‍රමයට තියනවද සීමා නිර්ණය ගැන හැම එක ගැන තීරණයක් ගන්න බෑ. එතකොට විවිධායක ප්‍රශ්න තියෙනවානේ. තමන්ගේ ඡන්ද ගෙඩි කැඩෙනකොට නේද? බලාත් කුල අනුව නේ බොහෝ විට අපේ ප්‍රදේශ නිර්ණය කරලා තියෙන්නේ. සංඛ්‍යාත්මක විද්‍යාත්මක ක්‍රමයකට එහෙම බෙදන්න ගියොත් එහෙම ඒකට එච්චර කැමති නැහැ. මොකද කුලෙන් අඩු වෙනවනේ නේද? සමහර පළාත් සම්පූර්ණයෙන්ම දිග විශාල මේ දේවල් තියෙනවා නේද? ඡන්ද කොට්ටාස තියෙනවා සමහර ඒවා ඉතාම කොටයි. මොන හේතුවට ඒක මේ මොකක් වුණාද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් ඒකට මේ ක්‍රමයක් හදාගන්න එපා. ජන අනුපාතය අනුව හරි මොකක් හරි ක්‍රමවේදයකට අපි ඒව හදන්න. මම ඒක ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. නමුත් ඒ වුණාට මේ දේවල් හදන්න බාර දුන්න අය ඉන්නවා. ඒගොල්ලන් වගේ ඒගොල්ලන්ගේ යුතුකම තමයි ඒ දෙකනේ. පාර්ලිමේන්තුවක් අපිපත් කරලා තියෙන්නේ ඒ ව්‍යවස්ථාදායක කටයුතු කිරීම සඳහා. ඒ ව්‍යවස්ථාදායකට අයිති කාරණා තමයි අනපනත් සෑදීම කියන කරුණ. ඒ ගැන වාද විවාද කරන්න පුළුවන්. ඒක කල් තබා ගන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුව තුළ කරන දේවල්. එතකොට ඒකෙන් පිට බලහත්කාරකම් දේවල් කරන්න බෑ. ඉතින් ඒක ප්‍රමාද වුණා නම් ඒකට වාග කියන්නත් ඕනේ මේ පාර්ලිමේන්තුව තමයි. මට මහත්තයතුමනි හරස් ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. ඔබතුමා නියෝජනය කරන්නේ කුමක්ද? ඔබ සමාජයේ මතධාරයක හැටියට නියෝජනය කරන්නේ ඔබ පැත්තක් අරගෙන වැඩ කරනවද? නැද්ද ඉන්නවද? එහෙම නැත්නම්
එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවද නැත්නම් මහින්ද මහත්මයෙන් ඉන්නේ මෛත්‍රී මහත්මයා අපි ආවේ නිර්පාක්ෂික අපි කියන්නේ පා ඔබතුමා ගැන කියන්නේ මම ඉන්නේ නිර්පාක්ෂිකව තමයි මම කැමති දේශපාලනේ තියන්නේ දැන් දියුණු තලයක කියලා ඒ දියුණු තලයේ දකුණු ආසියා රටවල් වල හොයාගන්න නැහැ මම කැමති සමාජවාදයට නේ අපි දන්නවනේ මම ඉගෙන ගත්තේ රුසියාවේ මම මේ සමාජ ක්‍රමයට කැමති මම අපේ પરම්පරාවම සමාජවාදීන් සමග ආවේ ඒක නිසා මම දන්නවා මේ සමාජවාදී ගුණයන් නමුත් අද ස්ටලින්වාදී සමාජවාදයේද කරන්නේ නැත්නම් මේ අලුත් තියෙන චීන ධනවාදී සමාජවාදයේද කරන්නේ නැත්නම් මේ ධනවාදී රුසියානු කොමියුනිස්ට්වාදයේ කරන්නේ දැක විවිධ දේවල් තියෙනවා නමුත් මම කැමති ඊට වඩා අද මගේ පෞද්ගලික කැමැත්ත තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට යන දැන් ස්කැන්ඩිනේවියන් රටවල් වගේ ඒක වඩාත් ලිබරල් නේද එතනතර අපේ සමාජයේ මුහුකුරා ගිහිල්ලා නැහැ නේද මාතෘජ අපේ ජන සමාජයේ මුහුකුරා ගිහිල්ලා නැහැ මුහුකුරා ගිහිල්ලා නැහැ දායකයා මුහුකුරා ගිහිල්ලා නැහැ දේශපාලකයා මුහුකුරා ගිහිල්ලා නැහැ අපේ මාධ්‍ය මුහුකුරා ගිහිල්ලා නැහැ විද්‍යුත් මුහුකුරා ගිහිල්ලා නැහැ සිවිල් සමාජයේ මුහුකුරා ගිහිල්ලා නැහැ තා පොඩ්ඩක් දරුගම මෝරන්න ඕනේ පුපුරන්න මම නැහැ නැහැ අපි තමයි ලෝක ඉතිහාසයේ හොඳට ඉතිහාසයේම මේ වඩා අගී දුප දුක සමාජ ක්ෂමතාවයන් තියෙන තැන්වල ඒක අපි අපිව පහු කරලා මේ සල්ලි තියෙන ධනවාදී සමාජය ඒක වැළඳගෙන ඉතා හොඳට කරගෙන යනවා අපි මේ වෙන මහා බලයේ නැති සමාජවාදී කියවා තිනින්ද අහලා නැද්ද ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍ය වෙන්නේම ධනේශ්වරයේ බලය පවත්වාගෙන යන්න කියලා නෑ 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 දැන් මෙහෙමනේ ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තියට මම කැමතියි අපිට අවශ්‍යල තියෙන මේ වගේ එක ඒ කියන්නේ ධනවාදී අංගයන් වලට ඉඩ දෙමින් මේ සමාජය වෙනස් කිරීමේ මූලික කාර්ය සමාජවාදී තලයට එන්න කලින් ධනවාදී විසින් තමයි හදලා දෙන්නේ සමාජයේ ඒ ඒ ඒ පදනම මත තමයි අපි ඊළඟ පියවරට යන්න පුළුවන්. ලෝක උදාහරණයක් දෙන්න අපේ අපි ඒක තමයි රුසියාව කළේ නේද? අද චීනය කරන්නේ මොකද්ද? අද චීනය කරන්නේ රුසියාවට වැරදි තැනින් පාඩම ඉගෙනගෙන කරනවා. රුසියාව වැරද්දක් කරා සියලුම පක්ෂවලට බලය දෙන්න ගියා. ප්‍රජාතන්ත්‍රවාදී අනුව. ගර්බචෝ ඒක ඒ ආව පෙළඹුවා එතෙන්ට යවන්න. ඒක නිසා තමයි එයා මුලින්ම කල්පනා කරේ කොමියුනිස්ට් පක්ෂය තියෙන ගමම ආර්ථික නිදහස දෙන්න. දැන් ඒක තමයි චීනය කරන්නේ. මොකද ඒ වැරද්ද ඔය පක්ෂ ක්‍රමය අනුව හැමෝටම හිතන්න දුන්නාම ප්‍රජාතන්ත්‍රවාදය හැමතැනම හරිම හරි නෑ නෑ ඉතින් චීනයට අපි කියන්න බෑනේ ඒක හරි කියලා අපි ඊට වඩා කැමති ස්කැන්ඩිනේවියාවේ නේද අපි කැමති දැන් ස්කැන්ඩිනේවියාවේ අපි රටේ ස්කැන්ඩිනේවියානු පක්ෂ තුන දැනුම පොඩ්ඩක් වමාරු කරගන්න එක හොඳයි නෑ නෑ අපි තුන දහසක් මල් ගැටෙන්න ඕනේ මත ගැටෙන්න දහසක් මල් පිපෙන්න ඕනේ එකම තැනක ඌඩාරං ගහගෙන අපේ තුන් දෙනාගේ ලීෆ්ලට් එකිනෙකාම බෙදා ගන්න පුළුවන් මොකද බුද්ධිමත් කෙනා ගෙනහිල්ල තමයි තීරණය කරන්න ඕන මම කාට චන්ද අපේ බොහොම ප්‍රකට කියමනක් තියෙනවා අස්සය ගියන් පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ කියලා. අස්සය ඉන්න තැන තමයි ස්ථාලය. ස්ථාලේ වහගන්න ඕන අස්සය ඇතුළේ ඉන්න වෙලාව. ඒ වගේම අවුරුදු 3000ක් තිබ්බ ඕන තරම් වැඩ කරන්න සිවිල් සංවිධානවලට තියෙන බලය අඩුයි. හැබැයි රටේ පාර්ලිමේන්තුවේ බලය ගත්ත උදවිය තිබ්බා මහින්ද මහත්තයව හිරේ දාන්න, ගෝඨාභය මහත්තයව අල්ලලා දඬුවම් දෙන්න, බැසිල් මහත්තයර දඬුවම් දෙන්න, දූෂිත යෝගින්ගෙලා හිරේ දාන්න මහා බැංකු බැඳුම් කර වංචාව තිබ්බහම නීති හැම දෙම තිබ්බ මේ රටේ. ජනතාව කවුරුත් එපැයි වෙන පාර බෑල වීදිකර වෙන මේවා කරන්න එපා මේවා කරන්න එපා කියලා. හැබැයි ඔක්කොම දේශපාලනය හොඳට කරලා අශ්ව ගියන් පස්සේ දැන් මංගල සමරවීර මහත්මයා මේ මෙතන පහන් පත්තු කරනවා. දැන් අගමැතිතුමා යන්නේ නැහැ අරලියට හමන්දිම. දැන් බලේ විධායක අසීමිතයි. ජයර් ජයවර්ධන මහත්තයා කිව්වේ ගැහැණියෙක් මිනිහෙක් කරන්න විතරයි බැරි, මිනිහා ගැහැණිය කරන්න විතරයි බැරි මේකෙන් කියලා. අද ඒ පාරාවල ලක් වෙලා මම කැමති එක්සත් ජාතික පක්ෂිකයාගේ පැත්ත දැන් ගන්න මේ සාකච්ඡා මේ මිනිත්තු කිහිපය. ඇත්තටම කීර්ති එක්සත් ජාතික පක්ෂිකයාට හරි අසාධාරණයක් වුණා. ඔවුන් දුක් විඳලා ගම්වල ඇවිදලා ඡන්ද දීලා ආණ්ඩුවක් පිටුවාගෙන අවුරුදු 3000ක් ඔබ දන්නවද කීර්ති බ්‍රිගේඩිය ජානක පෙරේරා ඝාතනයේ වෙලාවේ 17-18ක් මිනිස්සු මැරුණා. ඒ එක්සත් ජාතික පක්ෂික ඒ මිනිස්සුන්ටවත් රුපියලක තේ කාට උගුරක් දෙන්න එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පරිගණීම් ලක් වෙලා ඉන්න පොලිසිය 356 දෙනෙක් බන්ධනාගෙන ඉඳන් එක්කෙනෙක්ට සහනයක් දෙන්න බැරි වුණා. ඒගොල්ලෝ කුලල් කාගත්ත ඇතුලේ සිරිකොත් ඇතුලේ ඒකමතිකයක් තිබ්බේ නැහැ. නායකයට කොටසක් අදිනකොට කොටසක් යටින් ගේම් ගැහුවා. දැන් එක්සත් ජාතික පක්ෂිකයා පාරවල නැවත දුක් විඳින්න වෙලා තියෙනවා. ආයමත් ආණ්ඩු බලයක් අරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න.
එක්සත් ජාතික පක්ෂිකයට මේ ඛේදවාචකන මූුණ දෙන්න සිද්ධ වුණේ ඇයි. ප්‍රශාන් මේ ඛේදවාචකයට එන්න හේතු ගණනාවකට අමතරෝ ඔබතුමා කිව්වකට වැඩිය තව දෙකක් කියන්න ඕන. මේ අවුලෙන් පීඩාවට පත් වෙන එක්සත් ජාතික පක්ෂිකය විතරක් නෙවෙයි. අපි ජනතාවේ මුක්ති වැඩමුළහනේදී එක්සත් ජාතික පක්ෂිකය ගැන පොඩ්ඩක් කියනවා. දැන් මම මෙතුමා මං හිතන්නේ පක්ෂක නියෝජිතයෙක් කියලා රජුව. මේ විදිහේ කණ්ඩායමොත් මේකට මේ පීඩනෙට අහු වුණා. ඔබතුමා ඔයා කිව්වට වැඩිය රොෂාන් 52000ක් දේශපාලන පරිගැණීම් පිළිබඳව අභියාචන ආවා සිලිකොත තිබ්බ කමිටුව. ලයිස්තුවක් තියෙනවා. එතකොට ඒක රංජිත්ගරේ සුදත් චන්ද්‍රසේකර මහත්තයා තමයි ඒක හැන්ඩල් මේවා කරේ. ඒක ගැන විමර්ශනය කරා ඉතාම විශාල සංඛ්‍යාවකට මට ආරංචිතාලට 48000කට ආසන්න සංඛ්‍යාවකට නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා මේ දේශපාලන පරිගැණීම් වලට සහන දෙන්න කියලා. මේ අය අපි දන්න අය. ගුටි කාපු අය, ගෙවල් කඩාගත් අය, රස්සාවල් නැති වෙච්ච අය. මොකද 2010 පෙන්ෂන් එක නැති කරගත්ත අය. මේ අය නැතිවරණ වුණාම ගුටි කාපුවම ඉස්සල්ලාම පැමිණිලි කරන්නේ නැතිවරණ නිරීක්ෂකයන්ට. ඒ හින්දා අපි මේ මිනිසුන්ව දන්නවා. තාමත් මේ දුක වුන් අපිට කියනවා. එතකොට මේ මිනිසුන්ට යුක්තිෂ්ඨ කරන්න මොනම ආකාරයකට හැකියාවක් ලැබුණ නැහැ. 2200කට දීලා තියෙනවා යම් යම් සහන. තාමත් මුචි දේවල්. උදාහරණයකට සිරිකොත පැමිණිලි එකකේ කුලස්ති වන්නියාරච්චි දෙසරයක් මේ ආණ්ඩුව යටතේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ තයාගේ ගෙදරට ගැහුවා. ඒ පුද්ගලයාටවත් යුක්තිෂ්ඨ කරන්න හැකියාව ලැබිලා නැහැ. අම්මට රස්සාව නැති වුණා. රස්සාව අයින් කරලා මාරු කළා දැම්ම. මේ පුලස්ති වන්නියාරච්චිටවත් කරන්න බැරි වෙච්ච එක අනිත් පාක්ෂිකයොන්ට වෙලා නැති බව. සිරිකොත පැමිණිලි එකකේ ප්‍රධානියාට යුක්තිෂ්ඨ කරන්න බැරි වුණා නම් තව එතනින් එහා කතා කරන්න දෙයක් නැහැ. ඒතර එතන එක ප්‍රශ්නයක් තියෙනවා. මේක එක්සත් ජාතික පාක්ෂිකයේ පැත්තට ගත්තාම මේක හිතනවට වැඩිය අර්බුදකාරී දෙයක්. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 23යි මාස 11යි දවස් ගාණක් ඉඳලා තියෙනවා. නොවැම්බර් 16 දකෝ ඉඳ තමයි එතුමා 1994 ඵලයට පත් වුණේ. මරික්කර් මහත්තයාම ශතවර්ෂ කාලා අවුරුදු 25ක් එතුමාගේ ජීවිත කාලේ හැම දවස් තුනකින්ම එකක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට ඉඳලා තියෙනවා. මේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන අවුල තමයි මේ පුපුරලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ එක්සත් ජාතික පක්ෂයේ අවුල කියලා කියන්නේ 2005 ජනාධිපතිවරණය පෙරදුනාට පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂයේ හැරදා යන්න පුද්ගලයෝ පටන් ගත්තේ. ඒ පුද්ගලයෝ 42ක් මේකෙන් ඉලක්ක කළා කියලා තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂය ගැන පර්යේෂණ කෘති දෙකක් කරලා තියෙනවා. ඒ දෙක තමයි විශ්වවිද්‍යාලවල පශ්චාත්පාදවල උගන්වන්නේ. ඒකෙන්ද මේක දාන්න. දැන් මේක ඊට පස්සේ මිත පස්සේ ගිහිල්ලා 2010 අපේක්ෂකයෙක් දාගන්න බැරි වුණා. ඊට පස්සේ 2015 අපේක්ෂකයෙක් දාගන්න බැරි වුණා. ඊට පස්සේ සමාජ ව්‍යාපාර හැදුනේ මේ 2012 පටන් ගත්ත වැඩි. 2012 මේ සමාජ ව්‍යාපාර පටන් ගත්තේ විපක්ෂයක් නැතිකම අඩුව පුරවන්නේ. සාධාරණ සමාජයට පටන් ගන්න 2012 මහත්ය බලයේ ඉන්නකොට හොඳ විපක්ෂයක් තිබුණේ නැහැ. මහින්ද මහත්තයත් එක්ක රනිල් මහත්තයත් ඒ බිව්ව කෝපි බිව්ව කපට දාලා දුන්නා. ඒ කාපට දාන මහත්තුරු 18 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව වචනයක් කියා ගන්න බැරුව පාර්ලිමේන්තුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ටික අරගෙන ගිය තැනේ දවස් තමයි මේ රටේ ඔය සාධාරණ සමාජය හදන්න පටන් ගත්තේ. ඒ ඉන්න රොෂාන් ඉවර නැහැ. ඒ ඒ අර්බුදයේ අන්තිමට ආවේ ඔය සාධාරණ සමාජයේ මූලික අයලා ලංකාව පුරාවල් ගිහිල්ලවරලා කොළඹ අන්තිමට ජයවර්ධන කේන්ද්‍රයට රස මේ මූලික රැස්වීම හදාගෙන එනකොට යුගයේ වෙනකොට තිබුණා මේ අර්බුදයෙන් නිකන් නිර්පාක්ෂික කෙනෙක් ගෙනල්ලා මේ අර්බුදවලට දේශපාලනික නෝන විසඳුමක් සඳහා තල්ලු කරගෙන යන්න අවශ්‍යතාවය. ඒක ඉෂ්ට වුණේ නැහැ. ඕකට කතා වුණේ අය හංගන්න දෙයක් නැහැ නේ. කරුජය සූරිය මහත්තයා තමයි අපේක්ෂකය බවට පත් වෙන්නේ. කළ බෑ යෝජනා වෙලා තිබ්බේ. අනිල් වික්‍රමසිංහ මහත්තයා සූදානම් වුණේ නැහැ ඒ පුද්ගලයාට මේ අවස්ථාව දෙන්න. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිදු වුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වැරැන්නේ. මම අදත් විශ්වාස කරනවා. ඉල්ලිපිට මොන දෙයක් තිබ්බත් මම අදත් විශ්වාස කරනවා කරු ජයසූරිය මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා මේ වැඩේ වුණා නම් මේක මේ විදිහට සිද්ධ නොවෙන්න තිබුණා. තව දුරටත් කැටත් අරින්න බෑ. කැරට් වලින් මිනිස්සු පාලනය කරන්න බෑ. වේ වැලෙන් මිනිස්සු පාලනය කරන්න බෑ. අවුව තියෙන වෙලාවේ වීතික වේල ගැනීම කියලායි කියලා දුන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අද මේ විඳින ඛේදවාචකයේ අගමුල හොයලා බැලුවාම තමන්ගේ ගෙදරයිටවත් කන්නන දින එක්සත් ජාතික පක්ෂයට මම අද ඉතාලම වගකීමෙන් කියන්නේ නීත්‍යානුකූලව පත්විච්ච නායකයෙක් නේ. 2012 සැප්තැම්බර් මාසේ මොකද ඔබ කියන්නේ? 2012 සැප්තැම්බර් මාසේ එක්සත් ජාතික පක්ෂයේ අනුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරා. 2012 සැප්තැම්බර් ඊට පස්සේ ඒකේ වාර්තාවක් යවුවා මැතිවරණ කොමසාරිස්වරු. ඒකේ තියෙන්නේ සෙක්ෂන් 8.1 වගන්තියේ සංශෝධනය අනුව ඒකේ තියෙනවා මේ අවුරුදු 6කට තමයි නායකයා පත් කරන්නේ.
එතකොට අවුරුදු 6කට 2012 සැප්තැම්බර් මාසයේ පත් වුණා නම් 2018 සැප්තැම්බර් 31 වෙනකොට මේක අනිවාර්යයෙන්ම ඉවර වෙන්න ඕනේ ඊට මම අහනවා එක්සත් ජාතික පක්ෂිකෙන්ගේ ඔය ඉන්න නායකයාට 2018 සැප්තැම්බර් වලින් පස්සේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එකතු වෙලා ඌ නායකයා විදිහට පිළිගන්න තැනකට ගෙනිච්චාද කියලා. මේක ඒ අර්බුදේම කැඩපත තමයි ජාතික මට්ටමේදී අද ඇවිල්ලා තියෙන අද අගමැතිවරු දෙන්නේ. මේ වැඩසටහන ප්‍රයෝජනයට ගන්නවා තවත් දේශපාලන බෝම්බයක් අත්හරින්න. මම හිතන්නේ මේ පාක්ෂික මහත් කම්පනයට පත් කරනවා. දැන් මේ නායකයා පාක්ෂිකයන්ට උත්තර දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවට හිතේ තියෙන වෙලාවක් මේක. පාර්ලිමේන්තුවට හෙට කණ්ඩායමට කියන්න පුළුවන් මම වැරදිනා. 2012 සැප්තැම්බර් මාසයේ ආණ්ඩුක්‍රම පක්ෂ ව්‍යවස්ථාව මැතිවරණ කොමසාරිස්වරයාට දුන්නේ අවුරුදු 6කට අපි නායකයෙක් පත් කරගත්ත රනිල් වික්‍රමසිංහ. ඔබ මෙච්චර කාලෙ මේක සංගවාගෙන හිටියේ. මං හංගගෙන හිටියේ නෑ. ඒත් අපි දැනගෙන හිටියා ඔය කතාව. ඔක දැනගෙන හිටියා බොහෝ දෙනෙක්. පක්ෂිකව දන්නවා. මම තේරුණා මහත්මේ මට කියන්නකෝ දැන් මේ අපේ ගොඩක් ජන සමාජයේ සාමාන්‍ය මිනිස්සු මේ වැඩසටහන් බලන්නේ ගොඩක් ප්‍රබුද්ධ උදවියට වඩා පොදු ජනතාව තමයි වැඩිපුර ඉන්නේ අපේ රටේ. ඒ අය පතපත කියන ටික අඩුයි. ඒ අයගේ දේශපාලන දැනුමත් අඩුයි. මම මේකයි ඔබතුමාලට ආරාධනා කළේ. දැන් මේ UNP පාක්ෂිකයා මුහුණ දෙන අරගලයේ එක කැඩපතක් නම් මේ සිදුවීම මේකෙන් මම කියන්නේ මෛත්‍රී මහත්ය කළා වැඩේ හරි අරය කළා වැඩේ වැරදි කියලා. දැන් පක්ෂින් ගොඩින්න කුමක්ද එක්ස ජාතික පක්ෂයේ තියෙන සැලැස්ම දලුත් නායකයෙක් ගැන හොයනවා. මන්ටන් එච්චර ප්‍රශ්නයක් නැහැ මොකද එක්සත් ජාතික පක්ෂිකේ නොවන නිසා මම. ඔව්. ඒක ඒගොල්ලන් විශ්ල ගන්නවා. නමුත් තනිගොල්ලන් ප්‍රශ්නයක් නැහැ. අපිට තිබුණේ වැඩි ඡන්ද තියෙන පක්ෂය. නෑ නෑ අපිට අපිට තිබුණේ ප්‍රශ්නේ මේකයි. අපිට තිබුණේ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අනෙකුත් තවත් වාමාංශික කුඩා පක්ෂ එහෙම නැත්නම් පැහැදිලිව පෙනී නොසිටි වාමාංශික පක්ෂ අයගේ ඡන්ද අරගෙන මේ කට්ටිය ආණ්ඩුව පිහිටෙවුවා. මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණ. ඒකට ඒකේ විවිධ බලවේග ඉන්නවා. දැන් ඒගොල්ලන් අපිට දුන්නු සම්මුතිය දැන් ඒගොල්ලන්ගේ නායකයා විසින් සිරිසේන මහතා විසින් මේක උල්ලංඝනය කරලා තියෙනවා. කඩලා තියෙනවා. අපි එතුමාට දුන්නේ නැහැ. මම දන්නේ නැහැ එක්සත් ජාප ව්‍යවස්ථාව ගැන. අපි දන්නවනේ අපේ බැඳීම තිබුණේ මේ රජය ගෙනියන්න අවුරුදු මහින්ද රාජපක්ෂට එරෙහිව මේ සියලු හොරු අල්ලලා අරවා මේවා කරලා මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ඒක තමයි අපේ බැඳීම. අපි අහන්නේ අන්න ඒව කරා. ඒකට අවුරුදු 3 මාසකින් ඔයගොල්ලෝ කතා කරා. 3 මාසක්වත් නේ කතා කරා. මම හිතන්නේ ඔබතුමාලා නේද? ඔබතුමාලා මහින්දව එලවන්න පුළුවන් කියන්නේ නෑ ඔබට එහෙම ලේසි නෑ මට අවස්ථාවක් මහ පොළ හොරකම් කරලා තියෙනවා. එතකොට මොනවද විශ්වවිද්‍යාල මේ අපේ ඔබතුමාගේත් මගේත් සල්ලි තියෙනවා. තාම පොඩි ගාණක් විශ්වවිද්‍යාලෙන් ඇවිල්ලා එළියට ගිහිල්ලා ගත්තේ නැති ටික. දැන් අපේ සල්ලිනේ ඕකෙන් අරගෙන තියෙන්නේ. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ඔය නෑ නෑ මං කියන්නේ මේ කට්ටිය කතා කරාද මේ මහ පොළ හොරකම් කතා කරානේ බැඳුම් කරය ගැන කතා කරපු විවේචනය කලින් කවුද දුන්නේ අපේ එක පුරවැසි බලේ ගාමිණී ව්‍යංගල අපි එක ගැන කතා කරලා මුලින්ම එළියට බහැලා විරුද්ධව ප්‍රකාශ කරා මේක හොරගමක් කියලා. හැබැයි අපි කියන්නේ ඒක විතරක් හොරගමනේ පස්සේ ආවුණා තවත් හොරගම් තියෙනවා. එන්ට්‍රස් කරේ කවුද? එන්ට්‍රස් හොරගම් කරේ. එන්ට්‍රස් කරේ මීට ඉස්සෙල්ලා. ඊට කලින් ඒක ගැන එකක්වත් කරේ නෑ රවිලිංගසිංහ මහත්තයලා. නෑ නෑ ඒක ඒ වගේ නෑ මම අර අනිත් පැත්තට කිව්වම කවුද ගල්ලංගුරු වංචාව කරේ ජනාධිපතිතුමාගේ කණ්ඩායමනේ. ජනාධිපතිතුමාගේ කණ්ඩායමනේ තමයි ඒක අපි විනාඩියක් දෙන්න මගෙන් ප්‍රශ්නයක් යවන්නේ. දැන් මොනවද කරේ? නමුත් එහෙම අපේ සමාජ කණ්ඩායම මේ ගැන විවේචනයක් කළා. නමුත් ඒක විවේචනයෙන් කරාම ඔබට නොඇසුණත් කාට වුණත් අපි යම් යම් තැන්වල කතා කරලා තියෙනවා. අපේ සංවිධානවල කතා කරලා තියෙනවා. මිනිස්සුන් හම්බෙලා ගිහිල්ලා කියලා තියෙනවා මේක මෙහෙම කරන්න එපා කියලා. ඒක සම්බන්ධ නැහැ. සවන් නොදී මෙහින් දැන ඒගොල්ලන්ට ওই තරම් ඉරණමක් හම්බෙලා තියෙන්නේ. නමුත් ඒක රනිල් වික්‍රමසිංහද, මෛත්‍රීපාල සිරිසේනද, මහින්ද රාජපක්ෂද ඒ හැමෝම කරා නම් ඒක විඳිය යුතුමයි. නේද? ඒක අපි මේ ඒකට ක්‍රමයක් හදා ගන්නවා. දැන් මේ අපි මේ සියලුම දේවල් දැනුත් එහෙමනේ. අපි බලන් ඉන්නවා මේ අධිකරණය සිරිසේනට වාසිදායක ලෙස දෙයිද නැත්නම් අනික් අයට වාසිදායක ලෙස. ඇයි එහෙම හිතන්නේ අපි අධිකරණය ගැන? මොකද මෙතෙක් කල් පැවතුණු අධිකරණයන් උනේ පාලකයාට අවශ්‍ය විදිහට තමයි තීන්දුව දුන්නේ. ඒක අපිට පැහැදිලිව ඔප්පු කරලා දුන්නේ හිතපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්. නේද? ඒ උතුමාගේ බල මහිමේ ඔක්කොම අපි අහිමි කළේ ඒ වගේ දේවල්. මට සමාවෙන්න කියලා නේද සරත්යෙන් සිල්ලු මත. ඔව් යාමනේ දැන් උත්පදෙස් දෙන්න සමාවෙන්න කියලා තව ටික දවසකින් කියයි. ඒක වෙනම කතාවක්. නමුත් මං කියන්නේ අපි ඒකෙන් කිව්වේ මොකද්ද? එක පුද්ගලයෙකුට බලයෙන් දෙන්නේ මේ සංස්ථාවන් හදන්නේ.
අධිකරණය ස්වාධීන කරමින් නමුත් ඒක අපි තර්කයේ තියෙන තැන මේ මහාචාර්යතුමනි නේ මනේ අපි ඔබතුමාලට තිබ්බ රෑ දිවාරයේ තිබ්බ කැක්කුම මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න රනිල් මහත්තයව නිවැරදි කරන්න එහෙම කැක්කුමක් තිබුණා ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ යවලා අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා පහනක් පත්තු කළා කියයි මහා බැංකු බැඳුම් කර කරා කියලා හැබැයි මහින්දලව ගෙදර යවන්න තිබ්බ කැක්කුම ඒ සමාජ බලවේග ඔබට මතකද මාර්තු 12 ප්‍රකාශනය ඔබට මතකද මාර්තු 12 ප්‍රකාශනය විහාර මහදේවි ප්‍රඥප්තිය තාමත් එක් කරලා නැහැ ඒක නිසා තමයි නැවත ආචාර පද්ධතියක් ගේනවා කියන්නේ ඉතින් අපි කොහොමද කරන්නේ බුදු පිළිමයට අත තියලා තොරගම් කරන රටක් නෙමේක බුදු පිළිමය ඇස්සේ මැණික් ගල් හරගෙන ගිහිල්ලා වෙන රටවලට ගොඩ බාපු රටක් නෙමේක බුදුහාමුදුරන්ගේ ධර්මය විනාශ කරන රට නෙමේක බුදුහාමුදුර කියලා තියෙනවා රත්තරන් වලින් ඔබේ යෝජනාව කොතනද බලාත්මක කරන්න ඕනේ බලාත්මක වෙන්න ඕනේ මුළු සමාජයේම අපි පටන් ගමු ප්‍රායෝගික තැන අඩුම ගාන මේ දේශපාලන සංස්ථාවන්වට අපි බලය දීලා තියෙන්නේ මේ ව්‍යූහයන් සකස් කරන රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් තියෙන ව්‍යූහයන් නිවැරදි කරන්න. නමුත් ඒව ආපාතික්‍රමණය කරනවා නම් ව්‍යූහයේ පැත්තකට දාලා තමන්ගේ අභිමතයට වැඩ කරනවා නම් මෙහෙම කරන්නේ මම ජනාධිපතිතුමා කළා කියන්නේ ඕකනේ. නෑ මම දන්නවා ප්‍රස්තාව තියෙනවා ජනාධිපතිතුමා අභිමතයට ක්‍රියාත්මක කරනවා. නෑ මම දන්නවා පෞද්ගලිකව. මම කලා මණ්ඩලයේ සභාපති වුණ අවස්ථාවක මට අවශ්‍ය වුණා විදේශ සංවිධානයක් සමග බද්ධ වෙන්න මගේ කලා මණ්ඩලයේ සල්ලි තිබුණා ඒ වෙලාවේ කොන්නක් ගවන්න වැඩි ගාණක් නෙමෙයි ඕස්ට්‍රේලියන් ඩොලර් 1800යි පොඩි ගාණක් මම කිව්වා මම ගෙවන්න නෑ නෑ දැන් ගෙවන්න බෑ එහෙම මේක වෙනම මූල්‍ය විදේශ අංශයට යවන්න ඕනේ දැන් සති 3ක් ඇතුළත ඒකේවල ඉවර කරන්න ඔබ හිතන්නේ සති කීයකින් මේක විසඳුණාද කියලා මාස 6ක් ගියා මේ එක ෆයිල් එකක් ඔබ කාර්යක්ෂමතාවය මිනිස්සුන්ගේ මරණ සහතිකය ගන්න බෑ ඔබ කියන කලා මණ්ඩලයක් ගැන කලාව තියෙනකොට ජීවත් වෙන්න ජරාව හැම තැනම නෑ ඒක තමයි අපි අධික ලෙස මේ රටට නුහුලන ප්‍රමාණයක් නඩත්තු කරනවා නිකන් නේද ලක්ෂ 7ක් ඉන්න ඕන රාජ්‍ය සේවකයන් වෙනුවට ලක්ෂ 14ක් ඉන්නවා ලේකම්ින්න අතරේක ලේකම්ගේ තවත් ලේකම්ින්න ඊට පස්සේ සෙක්‍රටරි ඉන්නවා සෙක්‍රටරි මොකද්ද සෙක්‍රටරි ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා යාගේ ඇසිස්ටන්ට් ඉන්නවා මේක වෙනස් කරනවා කියලා නේද ඔබතුමාලා මේ අලුත් ආණ්ඩුවක් මිනිස්සුන්ට ගෙනාවේ ඒ තිබිච්ච තුවාලේ තමයි තාම තියෙන්නේ ඉතින් යන් අධිකරණයට ගියත් ඔබ කියන්නේ මේ ආපෝ පලිගැන්වීමට ලක් කරන්නේ කියලා 10,000,000 එලියට් දාන කියලා නෑ මේ ක්‍රමය අපි වෙනස් කරනවා රජයට හුදෙක්ම රැකියාවන් දීම මේ දේශපාලන ඔබතුමා කියන අසහන තමයි දේශපාලන දැන් ඔබ ඡන්ද ඕනේ 2002 දී සමුද්‍ර මැෂිමක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී මෙවලම් නෑ 2002 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව ගත්ත වෙලාවේ අවුරුදු දෙකකට ඒ වෙලාවේ මේ ප්‍රශ්නය හරියටම කිව්වා ආණ්ඩුවේ රස්සාවල් දීම ගැන නෙමෙයි කතා කරන්නේ නේද ව්‍යවසායන් පෞද්ගලික එතකොට ගෙදර යන්න ඕන ආයතන ඒක කරාම යන්න ඕන ඇයි රස්සාවල් දෙන්නේ නැන්නේ මම කියන්නේ වහාම මේ අපිට තාම කියපු එක දෙයක් තිබුණා කරගන්න බැරි මේ විධායක බලය කියන එක දූෂිතයි දැන් බලන්න මේ කප්පාදු කරපු බලය එතුමා විසින්ම මම පොළොන්නරුවට යන්නම් ඔබතුමා ඉඳගෙන කරන්න කියපු එක්කෙනා නෙමේ හරිද අපි දන්නවනේ මේ අවුරුදු ගානත් වැඩි මම ඕන්නම් අවුරුදු 4න් යන්නම් කියපු එක්කෙනා නේද ඊට පස්සේ යන්ත නෑ 5කට කියලා එකඟ වුණා ඊට පස්සේ නෑ 6ද කියලා ඇහුවේ නේද ඉතින් ඒකින්ද විහිදේ මේ පුටුවේ වාඩි වුණාම නෑ මේ පුටුවේ වාඩි වුණාම මේ බලය මේ ව්‍යුහයන් විසින් දීලා දෙන මේ විනාශ කරගන්න ඉතින් මේ පුටුව තියෙනවනේ ওই මැණික් පුටුව මේ මැණික් පුටුවට බුදුහාමුදුර කෙනෙක් නෑ දැන් එන්නේ ඉතින් මේ කුඩා බඩ තියෙන කට්ටියයි ලොකු බඩ තියෙන කට්ටිය ඔක්කොම බලන් ඉන්නවා එක ගන්න මම හිතන්නේ මේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ මේ ඒ වෙනසට අත නොතිබොත් ආපහු අපි මේ දේම නැවත කරනවා ඒකින්ද මේ අපි වෙන ක්‍රමයක දැන් අපි හිතමු 1978 ට ඉස්සෙල්ලා නේද අපි කුඩා වෙදී නේ 78 වෙනකොට මම අවුරුදු 18ක තරුණේ එතකොට තාත්තලා ගත කරපු කාලයත් එක බැලුවාම එතන තිබුණා
විරුද්ධ පාක්ෂිකයත් එක්ක කතා කරන්න පුළුවන් නේද? ඒ සමාජයේ බිඳ වැටුනේ මේ හැම දෙයක්ම විනාශ වුනේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇවිල්ලා මේ විනාශ කරපු ඔය සංකල්පයේ දේවල් මම නම් ඕක පිළිගන්නේ නැහැ. ඒක මනෝ රාජ්‍යවාද ඕක නෙවෙයි. මෙතන රටක සමාජවාදී තියෙන මීටත් දෙවිදායක බලයක් ඉස්සර ඉතින් ඒක කියන්නේ මනෝ රාජ්‍යක සමාජවාදය කියන්නේ සංකල්ප තලයේ තියෙනවා ප්‍රායෝගික තලයේදී කරන්න බෑ. රොෂාන් රොෂාන් මේ අර්බුදය ওই තරම් දුර යන දේපාලනයක් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මර්ධනය, ඝාතනය, පැහැර ගැනීම, සුදු ඈන් කිය මොනවාද මෝරු ඔක්කොම දේවල් තිබ්බා. හරි. ඒවා ජනතා බලය දුන්න දඬුවම් දුන්න. හොඩ ඉන්නකෝ. ඒ ටික තිබ්බා. හරිනේ. ඒ ටික ලසන්ත. කවුද ලසන්ත? Who is ලසන්ත? Who is ලසන්ත කියලා මිනිහාගේ. ඒවා ඕම ටික තිබ්බා. ඒතර රනිල් මහත්තයත් ෆේල්, මෛත්‍රී මහත්තයත් ෆේල්, රොෂාන් ඒකම ෆේල් මෙතනදී. ඒ ටික අවසානේ ෆේල් වුණේ ඒගොල්ලෝ නෙමෙයි. අපේ පොදු ජනතාව. ඒක වෙද්දි ඡන්ද ඒක ඡන්ද ඒක තිබෙති ඡන්ද තිබ්බා ඒක ඡන්ද තිබ්බම මිනිස්සුන්ගේ විරෝධය පත් කරන්න තිබ්බා පල කරා දැන් අන්තිම ඡන්ද මේ ජනාධිපති වර්ණ කියන්නේ ඔක්කොම කියන්නේ ජනවාරියට ඊට ඉස්සෙල්ලා තිබ්බනේ ඌව පළාත් සභා මැතිවරණේ ඒකේ කරට කර තරග දුන්නානේ රොෂාන් ඉන්න මේ රටේට වැඩක් නැහනේ කීර්ති ඡන්ද වලින් තෝරා පත් කරගන්නෙත් ඒ මැටි මෝල්ලු ටිකම නම් ඉතින් ඒකට ඔබලා 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 ඒක සංගානේ හැටියට ඔබලා ඔබලා පෙළසදන්න ඕනේ එතන නෙමෙයි පක්ෂයේ මහලයක මත්සන් කරන ලයිස්තුව දැන් කොළඹින් 18 දෙනෙක් ඉල්ලන්න ඕනේ 19ක් ඉල්ලන්න ඕනේ එතන දැම්මොත් නලු නිලියෝ ටිකයි පාතාල ටිකයි අර ගෝණවල සුනිල් කිව්වා වගේ මෙහෙම දාලා ඔබල එතන හදන්නේ නැහනේ චන්දන හදන එක පක්ෂ ලේකම්මරයාගේ වැඩ නේ එහෙම කියන්නේ එපා එහෙම කියන්නේ එපා ජනතා මිනිස්සු ගමනින් යගිල කතර ගන්න කාටද කතර ගහන්නේ ඒක තමයි ජනාධිපතිතුමා කයි SBS ඒක නෙවෙයි සියලුම දෙනා වැරදිලා හදන්න ඕන හොඳ ලිස්ට් එක ඊට පස්සේ නෑ දැන් මේ මට අද නඩුව ගියා චන්ද තිබ්බට වැඩක් නෑ හොරු ටික ලයිස් අද නඩුව ගියානේ අද නඩුව ගියානේ හරිද අද කතා කරා කනකේශවරන් මහත්තයා ෆයිසර් ඊට පස්සේ තිලක් මාරපණ චිරාන් කොරයා ජයම්පති වික්‍රමරත්න සුමන්දිරන් බැලියාමුණ අලු ප්‍රගාසම් සුරේන් ෆර්නෑන්ඩෝ ඉක්තා මොහොමද මේ අය කියනකොට දැන් මම මේකට විරුද්ධව ඉන්න මිනිහෙක් නේ මේක වැරදි කියන මිනිහෙක් නේ මේ අය කතා කරනකොට මට තේරිච්ච දේ තමයි හත්තන්නේ මේ අවුරුදු දෙකමාරක් ඡන්දේ කල් දාපු කට්ටිය සෙට් එක වෙනුවෙන් තමයි මේක පෙනිහිටියේ දිගටම මේ අය වෙනුවෙන් තමයි මේක වැඩි වෙන්නේ කුසලානේ අන්තිමට මේක අනුක්‍රම විවස්ථාවේ හැඩය ගන්න ගන්න පැහැදිලිව මේ ග්ලාස් එක හැඩය ගන්න ඡන්දය අයින් කරගන්න මොකක් හරි දැන් මේ 225 එකිනෙකව බා ගන්නකොට එක්සත් ජාතික පක්ෂත් බෑවා අර පැතුනොත් බෑවා ද කෝටි 50යි 45යි ඕනෑ නැහැ කියලා ඉවරලා ඒ කතාව දැන් ඊට වැඩිය හොඳයිනේ ඡන්දයක් තියලා ඉවරලා ඔය කියන මිනිස්සු දාගෙන ඉවරලා හරි මිනිස්සු තෝරලා ගේන්නකො හරියට ඡන්දයක් තියලා පළාත් සභාව තියන්නකො මාස 14ක් පරක් වෙලා තියෙනවා අවුරුදු දෙකම පරක් වෙලා තිබෙන්නේ ඒකට මහජනතුම සංවිධාන කතා කරන්නේ නැහැ මේ එක සිවිල් සංවිධානයක් කියන්නේ මතවාද නිරීක්ෂණ සංවිධාන තුන අතර කතා කරමු නෑ නෑ පාර්ලිමේන්තුව තමයි අපි කියන්නේ තීරණය කරන්න ඕන දේවල්. පාර්ලිමේන්තුව තුළ තමයි තීරණය කරන්න ඕන මැතිවරණ තියන්න ඕනේ වෙලාවට. ඒකට කොමිසම් තියෙනවා. ඒ ගැන කතා කරලා දිනා අපිත් මෙතන කතා කරලා දිනන දවසේදී. මේ ගැන කතා කරලා තියෙනවා. නමුත් අපි කියන්නේ අපි ගිහිල්ලා නේදේන්දුවකුත් අරගෙන උදාවීට ගියා. ඔබතුමාගේ යුතුයකම සහ ඔබතුමාගේ වෘත්තිය අනුවත් ඒක අනිවාර්යයි කරන්නේ. ඒක කරා ඉතින් අහන්නේ නැහැ. ඉතින් හරි. අහන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව ගැන තමයි කියන්නේ. නෑ ඒ වුණාට අපිට තියෙන්නේ පාර්ලිමේන්තුව. අපි බලය ලබා දුන්නේ පාර්ලිමේන්තුව. උත්තරීතර බලයක් අපි 19 ආණ්ඩු ප්‍රවස්තෙන් ඒ ලබා දුන්නේ. නමුත් ඒකට ගරු කරන්න එතන ඇතුළෙදී ඡන්දය දීලා මයි අපි තුමු මහින්ද රාජපක්ෂ මහතාට අපි කොයිතරම් විවේචන ඇති කරත් එතුමා තෝරගත්තා නම් එතුමා අනු යන්න රනිල් වික්‍රමසිංහ මහතාව නම් එහෙම යන්න එහෙම නැත්නම් ඒ දෙගොල්ලම කතා කරලා එතනදී විසිරව ගන්න ක්‍රමයක් තියෙනවා තුනෙන් දෙකක බලයකින් ඡන්ද යෝජනාවක් JR ජයවර්ධන මහත්මයා ඊට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදී මේ ජනාධිපතිවරයා අගමැතිවරයා කතානායකට වැඩිය දහස් ගුණයක් අර ඒකාධිපතියයි කිව්ව JR ජයවර්ධන ප්‍රජාතන්ත්‍රවාදී. ඔව් 1982 තමන්ගේ කාලය දීර්ඝ කරගත්තේ ජනමත විචාරණයකින් අර කූප්‍රකට ලාම්පු කලකිරිසල්ල මිනිස්සු ඡන්දේපා කියලා කතරේ ගැව්වා.
මම කියන්නේ මේ අර්බුදය විසඳන්න බැරි නම් මේ විදිහේ තව ලාම්පු කලගේ ඩිසෙල්ලමක් හරි දාලා මිනිස්සුන්ට කියන්නේ ඔබ කැමති කලක් ඔබ ගඩුව ගඳ දාපු වගේ එකක් කරන්නේ ගඩුව නෙමෙයි ඒ වෙලාවේ කොබ ගඩුව ඡන්ද තිබ්බනේ නමුත් මම කියන්නේ ඡන්ද ගොක්තේ දැන් ඡන්ද තිබ්බා මහාචාර්යතුමා කියන්නේ කීර්ති මහත්මයා ඔබ ඡන්ද ව්‍යාපාරත් එක්ක ඉන්නේ ව්‍යාපාරයක්නේ හොඳ ඔබේ රස්සාවට ඔබ ඡන්ද තියන්න කියලා අර්ථ දක්වන්න පුළුවන් ඒසා ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයට අපි ගරු කරනවා ඒ ඡන්ද තිබිය යුතුයි මම කියන්නේ ඡන්ද තියන්න හැබැයි පැරණි වැරදි කරවයි කියලා අපිට වැරදි කරන්න බෑ බෑ ඒක තමයි අපේ ඉදිරි සම්මුතිය වෙන්න ඕන ඒ සඳහා තමයි අපි කතා කරන්න ඕන හැම වෙලෙම පෙනී සිටින්න ඕන වැරදි කරන්නන්ට අනිවාර්යයෙන්ම ඡන්දයෙන් හරි දඩුවම් දිය යුතුයි ඒ සඳහා අවස්ථාවක් තියෙනවා මොන තීන්දුව දුන්නත් නැවත පාර්ලිමේන්තුවට ගිහිල්ලා එන්න කිව්වත් ආපහු අපිට යන්න වෙනවා ඡන්දය. චන්ද්‍රගුප්ත මහත්තයා මිනුත් ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. විශාල තරුණ ප්‍රජාවක් ඉන්නවා මේ රටේ. ඉතින් ඒක වන්න පුළුවන් JP එකට හරි වෙන කාට හරි ඡන්දෙ UMP එකට මොකද ඡන්දෙ? නෑ මං එහෙම කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ. මම කියන්නේ ප්‍රශ්නේ කියන්න. ඉතින් නැත්තම් UMP එක නැත්තම් SLP එක දෙන්න පුළුවන් පොදු පෙරමුණට දෙන්න පුළුවන්. දේශපාලනයේ පිළිබඳව බරපතල ලෙස කලකිරලා ඉන්නේ. ඔබේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔබේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මහමග විඳින දුක්ඛන්දරාව දැක්කහම කවුරුත් කතා කරන්න නෑ. හරි අපරාධයක්. අදත් කැලණි විශ්වවිද්‍යාලය අය කොළඹ මේ UGC එක වටල කරලා පාරිභෝගික කාර්යයන් කරනවා. ඒක තමයි මම මේ කියන්නේ. මේ પરම්පරාගත තිබෙන මේ දෝෂ අපි නැති කරගන්නේ කවදද? අපිට තාත්තා කියනවා තාත්තා UNP කාර්යය පුතත් UNP කාර්යය. තාත්තා ශ්‍රී ලංකා නම් පුතත් ශ්‍රී ලංකා කාර්යය. එහෙම නැත්නම් තාත්තා JVP නම් තා පුතත් JVP කාර්යය. අපිට මේ අලුත් ඡන්ද ටිකක් ඇවිල්ලා ලෝකෙ අපු පහු කරන් ඉස්සරහට යනවා. අද අපි පාර යන්න දන්නේ නැහැ. අපි අද බස් එක යන්න දන්නේ නැහැ. අපි අද පන්ති කාමර උගන්වන්න දන්නේ නැහැ. අපි අද පන්සලේ ඉන්න දන්නේ නැහැ. අපි අද පල්ලියේ ඉන්න දන්නේ නැහැ. සියලු සමාජ සංස්ථා එන්න දියාරු වෙනවා. මේ සියල්ලම යැපෙන්නේ දේශපාලනය මත. ඒ සියල්ලෝම පාවිච්චි කරලා දේශපාලකයා තමන්ගේ දරුවෝ ටික රට යවලා තමන්ගේ දේපල භුක්ති විඳලා තමන්ගේ පෙන්ෂන් එක අතට අරගෙන V8 එකේ ඇවිල්ලා ආරක්ෂක වර්ග ඒ සියලු වියදමත් ජනතා මුදලින් යැපෙනවා. අද ඩොලර එක කීයද? අද කෝ දෙනවකෝ දසලක්ෂයේ අලුත් මහත්යගේ කීර්ති මහත්මයා හෙට අනිද්ද වෙනකොට මේ රටේ ජනතාවට කුමක්ද තියෙන විකල්පේ සජිත් ප්‍රේමදාස මහත්තයනම කියනවා මෛත්‍රී මහත්තයා මහින්ද මහත්තයත් එක්කෙනවා කියනවා ආයෙමත් අපි යන්නේ කැහි ගෑනේ දීලා හොටු ගෑනේ ගන්නද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න මේ සිස්ටම් ගැන කතා කරන්න පුළුවන් රටක නේ පාර්ලිමේන්තුවේ ඒක තමයි ලෙඩේ මේ පාර්ලිමේන්තුවේ පුද්ගලයෙක් මත රඳා පවතින මේ පාර්ලිමේන්තුවේ ඒක සරයක් පුද්ගලයෙක් මත රඳා පවතින විනාශුදා මතකද මේ තියෙන්නේ විනාශය මොකද කවුරුත් ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ මහින්දරාජ කරු ජයසූර්ය සුචිත්‍රවාදියෙකුත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ සුචිත්‍රවාදියෙකුත් නෙවෙයි මෛත්‍රී පාලසිරිසේන සුචිත්‍රවාදියෙකුත් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔය සෙල්ලම අගමැති තෝරන එකට වැඩිය මේ හෙටයි ලැබෙන තීන්දුව අනුව අනිවාර්යයෙන්ම තව මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් ඒක මොකක් වුණත් ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔක තෝරනවට වැඩිය නම් ඡන්දයක් තියෙනවා හදන එක එතකොට මහින්ද රාජපක්ෂව ගෙදර යවන්නත් පුළුවන් බැඳුම් කර හොරු අයවන්නත් පුළුවන් ගල්ලඟුරු හොරු හොරන රබර් ෆැක්ටරි එකේ හොරු ෆොක්ස් ගෑන් කට්ටිය දැන් අපි මේ ඉන්දු ලංකා දැල්දන් තියෙන ප්‍රශ්නේ සිංගප්පූරු ගියුසු දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නෑ නමුත් මං හිතන්නේ මං හිතන්නේ අපි අධිකරණයට ගරු කළ යුතුයි අපි අධිකරණ තීන්දුව බලාගෙන ඔවුන් තමන්ගේ ස්වාධීනත්වය පෙන්වන්නේ කොහොමද කියලා ඔවුන්ට අදාළ පක්ෂයක් දිනවීම නෙමෙයි ව්‍යවස්ථාවක් එතන සරත්ෙන් සිල්වලිනවත් දන්නේ නෑ ව්‍යවස්ථානුකූලව ඒකනේ ඒ පුද්ගලයන් විසින් වැරදි කිරීමෙන් දන්නේ අපි එතුමාම සමාවෙන්නවනේ නමුත් තාමත් මහත්වරු ඉන්නවා අපි මදි බයින් නෑනේ හැමාද්‍ය ඔක්කොටම බයින් නෑනේ නේද මාධ්‍ය ඔක්කොම ජරාව කියලා කියන්නේ නැහනේ අපි ජන මේ මහාචාර්යවරුත් ඉන්නවනේ හොඳයි ඉතින් ඉන්නවා හැමතැනම හොඳයි ඉන්නවා නමුත් අපි මේ ඒවට ඒ හොඳ තැන් වලට ගරු කරන්න පටන් ගත්තා නම් ක්‍රමක්‍රමයෙන් මේක අපිට හදා ගන්න පුළුවන් එකපාරම කොට්ට උරයක් පිට ගහලා අනෙක් මේ ගසල ආපෝ දාන වගේ මේක වෙනස් කරන්න එහෙම අමාරුයි ඒක අපිට ක්‍රමයක් තියෙනවා අපි සුභවාදී තැනකට යනවා අපි මහාචාර්යතුමාගේ දැනුමට ගරු කරන එතුමාගේ අදහස් උත්තරීතරයි නමුත් අපි බැට කෑව 1948 ඉඳලා අපුව කඩේ යවුවා මේ රටේ ජනතාව කඩේ යවුවා කඩේ යවලා 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 ඩොලර 176 වෙනකන් කඩේ යවුවා අවුරුදු 70ක් අපි කතන්දර ඇහුවා නවකතා ඇහුවා යහපාලනය ඇහුවා ප්‍රතිපත්ති ඇහුවා දිනසී ඇහුවා හැබැයි මේ රට එතනමයි කීර්ති මහත්තය බොහොම ස්තුතියි චීන හෝ රුසිය හෝ ජපානය අපි සමුගන්නා හිතවතුනි අපට සමුගන්න අවස්ථාව දෙන අපට කළ හැක්කේ සංවාද කිරීම පමණයි අපි වාර්තා කරන්නම් ඔබ තීරණය ගන්න ඔබ මේ රටේ පුරවැසියන් බව පමණක් අමතක නොකර සුබ රාත්‍රියක්